ආයුබෝවන් අද මම දේශනය තුළින් ඔබ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ව්‍යාපාර අධ්‍යයනය විෂයේ 17 වන නිපුණතාව වන ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහා තොරතුරු පද්ධති දායක කරගන්නා ආකාරය විමසයි යන්නයි. අපි බලමු මෙම නිපුණතාවට අදාළ නිපුණතා මට්ටම් මොනවාද යන්න. හොඳයි. මෙම නිපුණතාවට අදාළව නිපුණතා මට්ටම් 7ක් අපට සාකච්ඡා කිරීමට තිබෙනවා. එනම් 1. දත්ත සකස් කිරීම විමසමින් තොරතුරු වර්ග කරයි. එවැගේම 2. ව්‍යාපාර තොරතුරු පද්ධතියක ඇති වැදගත්කම හා කාර්යභාර විමසයි. 3. තොරතුරු පද්ධති වර්ගීකරණ ක්‍රම විමසමින් භාවිත කරන මට්ටම අනුව තොරතුරු පද්ධති වර්ග කරයි. 4. භාවිතය අනුව තොරතුරු පද්ධති වර්ග කරයි. 5. කළමනාකරණ ශ්‍රිත අනුව තොරතුරු පද්ධති වර්ග කරයි. 6. තොරතුරු තාක්ෂණය විමසමින් එහි ප්‍රතිලාභ අනාවරණය කරයි. 7. තොරතුරු සන්නිවේදනය සඳහා අන්තර්ජාලය භාවිත කරයි. එහෙමනම් අපි අද මෙම දේශනයෙන් 1 සහ 2 යන නිපුණතා මට්ටම් පමණක් සාකච්ඡා කිරීමටයි බලාපොරොත්තු වන්නේ. ඉදිරියේදී අනෙකුත් නිපුණතා මට්ටම් වෙන වෙනම දේශන වශයෙන් සාකච්ඡා කරනවා. එහෙමනම් 17.1 නිපුණතාව වන දත්ත සකස් කිරීම විමසමින් තොරතුරු වර්ග කරයි යන්නෙහි ඉගෙනුම්ඵල මොනවාද බලමු. මෙහිදී දත්ත හා තොරතුරු යන්න නිර්වචනය කරගන්නවා. එවගේම දත්ත හා තොරතුරු අතර වෙනස පැහැදිලි කරගන්නවා. දත්ත සකස් කිරීමේ ක්‍රියාවලිය පැහැදිලි කරනවා. තොරතුරුවල ගුණාංග පෙන්වා දෙනවා. තොරතුරු විවිධ නිර්ණායක මත වර්ග කරනවා. එවගේම දෙන ලද දත්ත ආශ්‍රයෙන් අවශ්‍ය තොරතුරු බිහි කිරීමේ නිපුණතාව ලබා ගන්නවා. හොඳයි, අපි හැමනම් බලමු දැන් මෙම ඉගෙනුම්ඵල සාධනය කර ගැනීම සඳහා අප විසින් අධ්‍යයනය කළ යුතු විෂය කරුණු මොනවාද කියා. පළමුවෙන් අපි දත්ත හා තොරතුරු පැහැදිලි කර ගනිමු. දත්ත පරිසරයේ හෝ සංවිධානයක සිදුවන නොයෙකුත් සිදුවීම් මගින් හා ව්‍යාපාරික ගනුදෙනු මගින් ජනිත වන මූලික කරුණු හා සංඛ්‍යා අපි සරලව දත්ත ලෙස හඳුන්වනවා. එවැනි දත්තවලට නිදසුන් කීපයක් මා මෙහි දක්වා තිබෙනවා. සේවකයාගේ නම හා වැටුප, ගනුදෙනුවක් සිදු වූ වෙලාව හා වටිනාකම, මාසික විදුලි ගාස්තුව වැනි ව්‍යාපාරයක සිදුවිය හැකි විවිධ සිදුවීම්. මේවා දත්ත වශයෙන් ලබා ගන්න අතර අපට දත්ත ක්‍රම කීපයකින් ඉදිරිපත් කළ හැකි. එනම් 1. රූපමය දත්ත. එතකොට අපි නිදසුනක් හැටියට බැලුවොත් භාණ්ඩවල ඡායාරූප අපි ඉදිරිපත් කරනවා නම් ඒ රූපමය දත්තයක්. එවගේම අපට සංඛ්‍යාමය දත්ත ගොනු කරන්න පුළුවන්. නිදසුන් වශයෙන් භාණ්ඩවල මිල ගණන් යනාදිය. එවගේම ශ්‍රව්‍යමය වශයෙන් අපට දත්ත ඉදිරිපත් කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට පටිගත කරන ලද පාරිභෝගික අදහස්. එතකොට අපි ගොනු කරගන්නේ පටිගත කරන ලද මෙම පාරිභෝගික අදහස්. ඒ වගේම දෘශ්‍යමය ආකාරයනුත් අපට දත්ත ඉදිරිපත් කරන්න පුළුවන්. නිදසුනක් හැටියට මිල ගණන් දැක්වෙන නාම පුවරු. ඔබට මෙහි දක්වා ඇත්තේ එක් එක් නිදර්ශනය පමණයි. නමුත් මෙම ස්වරූප කීපයට තවත් නිදසුන් ඔබට සකස් කරගත හැකි. අප තේරුම් ගත යුතු වන්නේ ඉදිරිපත් කරන්න පුළුවන් ආකාරය නැත්තම් ක්‍රමය. රූපමය, සංඛ්‍යාමය, ශ්‍රව්‍යමය සහ දෘශ්‍යමය ආකාරයෙන් දත්ත ඉදිරිපත් කළ හැකි බව. එමනම් අපි බලමු
තොරතුරු යන්න කුමක්ද කියලා. තේරුම් ගත හැකි ලෙස හා ප්‍රයෝජනයට ගත හැකි ලෙස සකස් කරන ලද දත්ත තමයි අපි තොරතුරු ලෙස හඳුන්වන්නේ. අපි දසුන් කීපයක් බැලුවොත් ව්‍යාපාරයේ දලලාභ අනුපාතිකය. එහිදී දලලාභය ගණනය කිරීමෙන් අනතුරුව නැවතත් අනුපාතිකය ගණනය කිරීම සඳහා අපට ගණනය කිරීමක් කළ යුතුයි. එහිදී අපි දත්ත සකස් කිරීමක් කරනවා. ඒ අනුව තමයි ව්‍යාපාරයේ දලලාභ අනුපාතිකය නැමැති තොරතුර නිර්මාණය වන්නේ. ඒ වගේම ඒකකයක විකුණුම් පිරිවැය. එහිදී අපි समस्त विकुनुम पिर्वय गरने कर गानु इन अनतुरुव एकक संख्यावेन बेदीमेन एकक एक विकुनुम पिर्वय लबा गानु एनु वहिदी दात्त सकास्किरी मक्ति बेनु वार्षिक मुल विदुलि वीदम एक एक मासे विदुलि बिल अपट लबुनु विट अपेवा गुनु कर गानु इन अनतुरु अपि एसियल्ल एक्किरीमेन वार्षिक मुल विदुलि वीदम गरने कर गानु එහිදී දත්ත යම් ආකාරයකට සකස් කිරීමක් තිබෙනවා. ඒ වගේම මුළු නිෂ්පාදන ඒකක ප්‍රමාණය. වර්ෂයේ යම් යම් කාලච්ඡේදවල නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව එකට එක් කිරීමෙන් මුළු නිෂ්පාදන ඒකක ප්‍රමාණය ගණනය කර ගන්නවා. එහිදීද දත්ත යම් ආකාරයක සකස් කිරීමක් කරනු ලබනවා. එහෙමනම් අපිට තේරුම් ගත හැකි ලෙස හා ප්‍රයෝජනට ගත හැකි ලෙස සකස් කරන ලද දත්ත තොරතුරු වශයෙන් හැඳින්විය හැකියි. මෙහිදී අප සාකච්ඡා කරනවා දත්ත හා තොරතුරු අතර වෙනස්කම්. මෙම කොටස පසුගිය රජයේ විභාග කීපයකදීම දරුවන්ගෙන් ප්‍රශ්න කර තිබුණා. දත්ත යෙදවුමක් වශයෙන් සලකන්න පුළුවන්. දත්ත සකස් කිරීමේ ක්‍රියාවලියකට යෙදවුමක් වශයෙන් දත්ත ඇතුල් කරද්දී තොරතුරු නිමවුමක් වශයෙන් තමයි අපිට ලැබෙන්නේ. එහෙමනම් එක වෙනසක්. දත්ත යෙදවුමකි තොරතුරු නිමවුමකි. ඒ වගේම දත්ත තීරණ ගැනීම සඳහා ඍජුවම භාවිතා කළ නොහැකි. මක් නිසාද? එහි සකස් කිරීමක් සම්පින්ඩණය කිරීමක් නොමැති නිසා. නමුත් තොරතුරු තීරණ ගැනීමට ඍජුවම භාවිතා කළ හැකි. අපේ නිසා තමයි ව්‍යාපාරයක දත්ත තොරතුරු බවට පත් කරලා තොරතුරු පද්ධතියක් වශයෙන් පවත්ව ගන්න. ඒ වගේම දත්ත වශයෙන් පවතින තෙක් වටිනාකමක් ලැබෙන්නේ නැහැ. ඒවා සකස් කරලා අපි තොරතුරු බවට පත් කළාට පස්සේ තොරතුරු වලින් වටිනාකමක් ලැබෙනවා. ඒ නිසා තමයි වර්තමානයේ ව්‍යාපාර තොරතුරු වටිනා සම්පතක් හැට රැස් කර ගන්න අතරම තොරතුරු මිල කරලා යම් යම් පාර්ශ්වයන් වෙත ලබා දෙන්නේ. එමනම් මෙම කරුණු ඔබට ප්‍රයෝජනවත් වෙයි. දත්ත හා තොරතුරු අතර වෙනස්කම් හඳුනා ගන්න. අපි දැන් බලමු දත්ත සැකසුම් ක්‍රියාවලිය මගින් දත්ත තොරතුරු බවට පරිවර්තනය වන ආකාරය. මා මෙහිදී ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් දක්වා තිබෙනවා ඔබට මතක තබා ගැනීමේ පහසුවට. එමනම් අපි දත්ත සැකසීමේ ක්‍රියාවලියට භාජනය කරනවා. එහිදී එසේ ලැබෙන දත්ත විවිධ ආකාරයෙන් සකස් කරනවා. අපි අර කලින් සඳහන් කළ රූපමය, සංඛ්‍යාමය, ශ්‍රව්‍යමය, දෘශ්‍යමය ආකාරයෙන් ලැබෙන දත්ත මෙහි ඇති සැකසීමේ පද්ධතියේ උපාංග පාවිච්චි කරලා සකස් කරනවා. එසේ සකස් කිරීමෙන් අනතුරුව තමයි අපට තොරතුරු ලැබෙන්නේ. එහිදිත් ඔබට පේනවා මේ සැකසීමේ ක්‍රියාවලියට දත්ත යෙදවුමක් වශයෙන් ලැබෙන විට තොරතුරු එහි නිමවුම වශයෙන් පිට කරන්න අපට පුළුවන්. ඒ නිසා තමයි මේ ඉංග්‍රීසියෙන් data input processing ඒ වගේම information output කියලා අපි අරගෙන තියෙන්නේ. එහෙමනම් දත්ත සැකසුම් ක්‍රියාවලියක ක්‍රියාදාමය ඔබට මින් ඉතාම සරලව හඳුනාගත හැකි. අපි දැන් බලමු දත්ත සැකසුම් ක්‍රියාවලියට අයත් කාර්යයන් මොනවාද කියලා. එක් ප්‍රධාන කාර්යයක් තමයි වර්ගීකරණය. අපට දත්ත සැකසුම් ක්‍රියාවලියට ලැබෙන
දත්ත ඒවායේ ලක්ෂණ අනුව කොටස් වලට වෙන් කිරීම තමයි වර්ගීකරණය යනුවෙන් හඳුන්වනු ලබන්නේ. ඒ වගේම තේරීම දත්ත කිසියම් සුවිශේෂ පිළිවෙලකට සකසනවා. එහිදී අපි ඒවා වෙන්වෙන් කරලා තෝරගන්නවා. එහෙම නැත්නම් ඒවා යම් ගුණගත කිරීමක් වශයෙන් සුවිශේෂ පිළිවෙලකට සකස් කරනවා. ඊළඟට ගණනය කිරීම. දත්ත අංකගණිතමය හෝ තර්කානුකූල හෝ ක්‍රියාවලියකට භාජනය කිරීම තමයි මේ ගණනය කිරීමෙන් සිද්ධ වෙන්නේ. ඒ වගේම සාරාංශ කිරීම. දත්ත වලින් යම් අදහසක් ඇති කරගත හැකි ආකාරයට ඒවා කෙටි කර දක්වනවා. දැන් මේ වෙනකොට මේවා සකස් කිරීම තුළින් තොරතුරු නිර්මාණය වෙමින් තියෙන්නේ. එහෙමනම් අපට තොරතුරු සාරාංශ වශයෙන් දැක්වීමක් කරන්න පුළුවන්. අපි එහෙනම් මීළඟට බලමු දත්ත සැකසීමේ තාක්ෂණය මොන ආකාරයෙන් වර්ග කරන්නට පුළුවන්ද කියලා. මොකද දත්ත සැකසීමේ අතීතයේ සිට වර්තමානය දක්වා වූ තාක්ෂණය යම් සංවර්ධනාත්මක ස්වභාවයකින් තමයි සිද්ධ වුණේ. එම නිසා අපි එම තාක්ෂණය වර්ග කර බලනවා අපේ වැඩි අවබෝධය පිණිස. එකක් තමයි හස්ත ක්‍රමය. එහෙම නැත්නම් අත්හුරු ක්‍රමය. තවදුරටත් සමහර ආයතනවල මෙම ක්‍රමය පාවිච්චි කරනවා. පෑන් පැන්සල් කඩදාසි හා වෙනත් ලිපි ද්‍රව්‍ය වැනි උපකරණ භාවිතයෙන් අතින් සිදු කරන ලබන ක්‍රියාවලිය තමයි අපි හස්ත ක්‍රමය නැත්නම් අත්හුරු ක්‍රමය කියලා සලකන්නේ. මෙහිදී දත්ත සකස් කිරීමේ උපකරණ තමයි පෑන් පැන්සල් කඩදාසි හා ලිපි ද්‍රව්‍ය යනාදී. ඊළඟට අර්ධ හස්ත ක්‍රමයක් දක්වා මෙම තාක්ෂණය විකාශනය වෙනවා. එහිදී යතුරු ලියනය වැනි ප්‍රාථමික මට්ටමේ දත්ත සැකසුම් යන්ත්‍ර සහ මිනිස් ශ්‍රමය යන දෙකම භාවිතා කරමින් දත්ත සැකසීම සිදු කරනවා. මෙහිදී දත්ත සැකසීමේ උපකරණය වශයෙන් අපට යතුරු ලියනය හඳුන්වන්න පුළුවන්. මෙහිදී මිනිස් ශ්‍රමය පාවිච්චි වෙනවා. ඒ වගේම යතුරු ලියනය කියන යන්ත්‍රය පාවිච්චි කරලා අපි ටිකක් වේගයෙන් පිළිවෙලකට දත්ත සකස් කිරීම සිදු කරමු. ඊළඟට විද්‍යුත් යාන්ත්‍රික ක්‍රමය. විද්‍යුත් යතුරු ලියනය වැනි ස්වයංක්‍රීය දත්ත සැකසුම් යන්ත්‍ර භාවිතා කරමින් තමයි මෙම දත්ත සකස් කිරීම කරන්නේ. එහෙමනම් මෙහිදී දත්ත සැකසීමේ ප්‍රධාන උපකරණය විද්‍යුත් යතුරු ලියනය. සාමාන්‍ය යතුරු ලියනයට වඩා වැඩි වේගයකින් සහ වැඩි ස්වයංක්‍රීය භාවයකින් අපට දත්ත සකස් කරන්න පුළුවන්. නමුත් මෙහිදීද මග්නිසාගේ සම්බන්ධ වීම අවශ්‍යයි. මග්නිසාද සකස් කිරීමේ තීරණ බොහෝ වෙලාවට මිනිසා විසින් ගනු ලබන අතර විද්‍යුත් යතුරු ලියනයට ලබා දෙන උපදෙස් පරිදි ඒ දත්ත සකස් කිරීම කරනවා. නමුත් අද වර්තමානය වන විට අප ගත කරන්නේ විද්‍යුත් දත්ත සැකසීමේ තාක්ෂණය. එහිදී පරිගණකය භාවිතයෙන් ස්වයංක්‍රීයව දත්ත සකස් කිරීම කරමු. පරිගණකය කියන්නේ සුවිශේෂ යන්ත්‍රයක්. ඒ තුළ තිබෙන විශේෂ ගුණාංග නිසා අපට පරිගණකයේ ඇති යම් යම් ක්‍රියාවලීන් භාවිතා කරලා ස්වයංක්‍රීයව දත්ත සකස් කරන්න පුළුවන්. එහිදී ඉතාම පහසුවෙන් දත්ත සකස් කිරීම කළ හැකි වනවා මෙන්ම දත්ත සකස් කිරීමේ ක්‍රියාවලිය නිවැරදි භාවයත් උපරිමයෙන් පවත්ව ගන්න පුළුවන්. එමනම් මෙම තාක්ෂණයේදී අපි පාවිච්චි කරන දත්ත සැකසීමේ උපකරණය තමයි පරිගණක. එහෙම නැත්නම් පරිගණක පද්ධති. එහෙනම් ඔබට දැන් සමස්තය නිරීක්ෂණය කළ හැකි දත්ත සැකසීමේ තාක්ෂණය වර්ග වෙච්ච ආකාරය. හස්ත ක්‍රමය, එහෙම නැත්නම් අත්හුරු ක්‍රමය, ඊගවට අර්ධ හස්ත ක්‍රමය, ඊළඟට විද්‍යුත් යාන්ත්‍රික, අවසාන වශයෙන් විද්‍යුත් කියන ආකාර. අපි මේ ආකාරයට සංවර්ධනාත්මක ස්වභාවයකින් මේවා සිදුවෙන බව සඳහන් කළාට ඇතැම් ආයතන තවදුරටත් මේ එක් එක් තාක්ෂණයන් වල නිරත වෙලා ඉන්න බව පේනවා. නමුත් වර්තමානයේ වඩා ඵලදායක වන්නේ විද්‍යුත් දත්ත සැකසීමේ තාක්ෂණය භාවිතා කිරීමයි.
අපි එහෙනම් දැන් බලමු හොඳ තොරතුරක ඇතුළත් ගුණාංග මොනවද කියලා. මා මෙහි කරුණු කීපයක් දක්වා තිබෙනවා. එක් ගුණාංගයක් තමයි විස්තරාත්මක බව. තොරතුරු පද්ධතිය එහෙම නැත්නම් තොරතුරු භාවිතා කරන පාර්ශවයට අවශ්‍ය තොරතුරු ඉතාම විස්තරාත්මකව ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මක්නිසාද විශේෂයෙන්ම කළමනාකරුවන්ට තීරණ ගැනීම සඳහා තමයි තොරතුරු බෙහෙවින් අවශ්‍ය වන්නේ. එවිට කළමනාකරුවන්ට අවශ්‍ය තරමක් විස්තර ලබා ගැනීමේ හැකියාව තිබිය යුතුයි. එවැගේම නම්‍යශීලී බව. තොරතුරු අපට අවශ්‍ය පරිදි වෙනස් කිරීමේ හැකියාවක් තිබිය යුතුයි. නොයසේනම් අනම්‍යශීලී බවක් තිබුණොත් එම තොරතුරු වහා යල් පලින ස්වභාවයක් එනවා. ඒ වගේම තොරතුරු ලබා ගැනීමේ පහසුව තියෙනවා. ඉතා ඉක්මනින් අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය ස්ථානයකට ලබා ගැනීමේ හැකියාව තොරතුරුක තිබිය යුතුයි. ඒ වගේම පිරිමැසුම් බව. මින් අදහස් කරන්නේ අපි තොරතුරු ලබා ගන්න දරන පිරිවැයට සාපේක්ෂව වඩා වාසිදායක ලෙස තොරතුරු ලබාගත හැකි වී. කෙටියෙන්ම දක්වන්නේ නම් අඩු පිරිවැයකින් තොරතුරු ලබාගත හැකි විය යුතුයි. ඒ වගේම පූර්ණ බව. තොරතුරු අංග සම්පූර්ණ බව තමයි මේකෙන් අදහස් කරන්නේ. යම් තොරතුරක කිසියම් අඩුවක් නැතිව අවශ්‍ය කරුණු සියල්ල ඇතුළත් වෙලා තිබුණොත් එය පූර්ණ බවින් යුක්ත තොරතුරක්. ඒ වගේම අදාළ බව. පරිශීලකයා නැත්තම් තොරතුරු භාවිතා කරන්න භාවිතා කරන තොරතුරු තමාගේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට අදාළ විය යුතුයි. අදාළ නොවන ස්වභාවයක් තිබුණොත් එම තොරතුරු හොඳ තොරතුරක් වෙන්නේ නැහැ. ඒ වගේම සංසන්දනය කළ හැකි බව. වෙනත් සමාන තොරතුරු සමග විවිධ ආකාරවලින් පහසුවෙන් සංසන්දනය කිරීමේ හැකියාව තියෙනවා. සංඛ්‍යාමය වශයෙන්, ප්‍රස්තාරික වශයෙන් හෝ වෙනත් ආකාරයකින් සංසන්දනය කිරීමේ හැකියාව තිබිය යුතුයි. ඒ වගේම අවබෝධ කරගත හැකි බව. තොරතුරු පාවිච්චි කරන ඕනම කෙනෙකුට මෙම තොරතුරු ඉතා පහසුවෙන් අවබෝධ කරගත හැකි නම් ඒ වඩා හොඳ තොරතුරක්. ඒ වගේම විශ්වාසදායක බව. තොරතුරු භාවිතා කරන්නාට තමන්ගේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය හෝ එම කාර්ය විශ්වාසයෙන් ඉෂ්ට කරගන්න නම් මේ තොරතුරු වල අන්තර්ගතය විශ්වාසදායක වෙන්න ඕන. ඒ වගේම නිවැරදි බව. ඉතාම නිවැරදි තොරතුරු වීම අත්‍යවශ්‍යයි. එසේ නොවේ නම් ව්‍යාපාරික තීරණ වැරදි වෙන්න පුළුවන්. ඒ වගේම කාලීන බව. කාලයට අදාළ බව හෝ යාවත් කාලීන කළ හැකි බව. කාලීනව තොරතුරු වල යම් යම් වෙනස් වීම සිදු වෙන්නට පුළුවන්. ඒ අනුව මෙම තොරතුරු යාවත් කාලීන කළ හැකි වීමක් හෝ යාවත් කාලීන වන ස්වභාවයක් තිබිය යුතුයි. ඒ වගේම සංක්ෂිප්ත බව. කළමනාකරුවන්ට මහ විශාල තොරතුරු ප්‍රමාණයක් එකවර පරිශීලනය කරන්නට අවශ්‍ය නිසා ඒවා සංක්ෂිප්ත කර දැක්වීමක් තිබිය යුතුයි. නමුත් මෙහිදී අදහස් කරන්නේ නැහැ පළමු කාරණාව බිඳ දමන බව. තොරතුරු අපි සංක්ෂිප්තව ඉදිරිපත් කරන අතර අවශ්‍ය වුණොත් ඒවා විස්තරාත්මකව ලබා ගැනීමේ හැකියාවත් එම තොරතුරුවල අන්තර්ගත වෙන්න ඕන. එහෙමනම් මෙම කාරණු තමයි හොඳ තොරතුරුක ඇතුළත් ගුණාංග වශයෙන් අපි අදහස් කරන්නේ. අපි මීළඟට බලනවා විවිධ නිර්ණායක පදනම් කරගෙන තොරතුරු වර්ග කරන ආකාරය. මා මෙහි ඔබේ අධ්‍යයන පහසුව පිණිස නිර්ණායක කට්ටලයක් ඉදිරිපත් කර තිබෙනවා. ඉදිරියට ඒ නිර්ණායක අණුව කෙසේද තොරතුරු වර්ග වෙන්නේ කියලා දක්වා තිබෙනවා. අපි බලමු එකිනෙක සාකච්ඡා කිරීමට. එක් නිර්ණායකයක් තමයි මූලාශ්‍රය අණුව. එහෙමනම් මූලාශ්‍රය කියන්නේ තොරතුරු ජනනය වන මූලාශ්‍රය. ඒ අණුව තොරතුරු අපිට බාහිර පාර්ශවයකින් නිර්මාණය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආයතනයේ අභ්‍යන්තරයෙන් නිර්මාණය වෙන්න පුළුවන්. මේ දෙක එකට සම්බන්ධිත තොරතුරු වර්ග දෙකක්. එක්කෝ බාහිර එසේ නොවේ නම් අභ්‍යන්තර. ඒ වගේම මූලික හා ද්විතීයික. මූලික කියලා කියන්නේ පළමු වතාවට තොරතුරු ජනනය කරගන්නවා නැත්නම් ජනනය වෙනවා කියන එකයි.
द्वितीक किल अदहस करान्ने वेनत यम स्थानेक हो वेनत अवस्थावक निर्माणे वी तिबु तोरतुरु नैवत भावितर गैनीम संदहा अपि रसकर गन्नवा एम नत्तां पाविच्चर गन्नवा किन एक यानु मूलिक हो द्वितीक विय हैकी मूलाश्रय अनु अपि तव निर्णायकयक् बैलुवोत् स्वभावे अनु एहिदी प्रमाणात्मक हो गुणात्मक वशेन तोरतुरु पैवती है कि प्रमाणात्मक तोरतुरु के अन्य संख्यामय वशेन अपने दिरिपात कराना पुलो यही संख्यामय स्वभाव्यक्ति बेनो गणितमय स्वभाव्यक्ति बेनो नमूद गुणात्मक तोरतुरु के अन्य अपने एवा संख्यात्मक आकार के दिरिपात कला नहीं है कि नमूद एवा किस्याम विस्तारात्मक वार्तामय स्वरूपे किन देखवी है कि උදාහරණයක් හැටියට අපි ආයතනයක වාර්ෂික විකුණුම් ප්‍රමාණය පිළිබඳ තොරතුරු පවත්වාගෙන යනවා නම් ඒ ප්‍රමාණාත්මක තොරතුරක්. ඒ වගේම අපි ව්‍යාපාරයේ පිහිටා තිබෙන ප්‍රදේශයේ ස්වභාවය ව්‍යාපාරයේ විකුණුම් වර්ධනය වෙන්න බලපානම කියන කරුණ ගුණාත්මක තොරතුරක්. එහෙමනම් බලමු කලමනාකරණ මට්ටම් අනුව යන නිර්ණායක යටතේ कोई भी देर तोरतुरु वार्गवेन्नी उपाक्रमिक तोरतुरु इहल कल्पना करुवन् उपाक्रमिक वशेन तीरण गैनिम संधा युदागान्न तोरतुरु उपाय मार्गिक तोरतुरु व्यापारेक मध्यमट्टमे कल्पना करुवन् श्रुतमे वशेन यम यम तीरण गण्ड पाविच्च करन तोरतुरु इलंगट मेहेयुम तोरतुरु मेहेयुम मट्टमे कल्पना करुवन् एहेम नत्तम पलवुम पेल कल्पना करुवन् तमंगे मेहयुम कटयुतु क्रियात्मक पाविच्चिकरण तोरतु मेलंगट खालय अणु नमति निर्णायक बलुवहोत् अपि सामान्य सलगिलट गन्न अतीत वर्तमान सह अनागत कीन कालच्छेद वलट अदाल तोरतुरु मेवाहे अंतर्गत वेनु नियतः संभावितव अणु अपट तोरतुरु वर्गकिरीमे निर्णायकयक् सलगिलट गन्न पुलुवन् ए अणु अपट नियत तोरतुरु हो संभावितात्मक तोरतुरु लबागत हेकि ऐसे नोविना नियत हो संभावितात्मक वशेन तोरतुरु प्रयस्कर गन्न पुलु नियत तोरतुरु अणुवेन अदहस करन्ने नियत वशेन सिद्ध वेनवा कियन एकयि संभावितात्मक किला अदहस करन्ने इंद हेट अहम्बेन सिद्धु वेनवा कियन एक उदाहरणयक वशेन गत होत आयतनयक दैनिक मेहयम काटियुतु वेलट अदाल तोरतुरु नियत तोरतुरु व्यापारे कापिहितमु गबडावे गिन्नक कैति वेनु गिन्नक कैति वेला तोगहानि वेनु मेक संभावितात्मक तोरतुरु मग्निसादय निरंतरेन सिद्ध वेने नै एमनं तव निर्णायकयक् तमै कलमनाकरण श्रुतय अनु ए अनु अपिट आयतनिक पवतिन श्रुत अनु तोरतुरु वर्ग करन्न पुलुवन् मूल्य अंशरदाल मूल्य कलमनाकरण अंशरदाल तोरतुरु मेहयुम अंशरदाल तोरतुरु अलविकरण अंशरदाल तोरतुरु मानव संपत् कलमनाकरण अवश्य तोरतुरु अनादि वशेन एम श्रित अणु तोरतुरु प्रस्करीम करन्न पुलुवन् एवगेम तवत् निर्णायकयक्तमै समूहगत वीमहा वेन्किरीम अणु ए अणुव समूहगत तोरतुरु हो वेन्करण लद तोरतुरु वशेन अपट तोरतुरु वार्ग करान्न पुलुवन् समूहगत यनुवेन अदहस करन्ने यम तोरतुरु प्रमाणयक् एकट समूहयक् हरित दिरिपात् करगन्नवा कियन एक वेन्करण लद कियन्ने ए ए तोरतुरुहि स्वभावय अणुव वेन वेनम रस करला तियेनवा नत्तम वेन वेनम सलकिल्लट गन्नवा कियन एक एमनम् मा हितनवा ओबट पहेदिलि वेन्नट ऐति विविध निर्णायक अणुव කොහොමද අපි තොරතුරු වර්ග කරන්නේ කියන එක හොඳයි අපි එහෙමනම් දැන් සූදානම් වන්නේ 172 නිපුණතාවන ව්‍යාපාර තොරතුරු පද්ධතියක ඇති වැදගත්කම හා කාර්යභාරයේ විමසයි යන්න සාකච්ඡා කිරීමට එෙහිදී ඉගෙනුම්ඵල තුනක් අපිට ළඟා කරගන්න වෙනවා එකක් තමයි තොරතුරු පද්ධතිය යන්න හැඳින්වීම එවගේම තොරතුරු පද්ධතියක අවශ්‍යතාව හා වැදගත්කම පැහැදිලි කිරීම තුන්වනුව තොරතුරු පද්ධතියක
කාර්යභාරය පැහැදිලි කිරීම. එමනම් අපි බලමු මෙම ඉගෙනුම්ඵල සාධනය කර ගැනීමට. තොරතුරු පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා බලමු. ව්‍යාපාරයක තීරණ ගැනීම හා පාලනය සඳහා අවශ්‍ය වන තොරතුරු රැස් කිරීම, සැකසීම, ගබඩා කිරීම හා බෙදා හැරීම සඳහා වූ අන්තර් සම්බන්ධතාවයකින් යුත් උපාංග සමූහයක එකතුවක් තමයි අපි තොරතුරු පද්ධතියක් ලෙස හඳුන්වන්නේ. නැවත බලන්න, ව්‍යාපාරයක තීරණ ගැනීම හා පාලනය සඳහා අවශ්‍ය වන තොරතුරු රැස් කිරීම, සැකසීම, ගබඩා කිරීම හා බෙදා හැරීම සඳහා වූ අන්තර් සම්බන්ධතාවයකින් යුත් උපාංග සමූහයක එකතුවක්. මෙහිදී පවතින උපාංග අතර අන්තර් සම්බන්ධතාවයක් තිබිය යුතු බවත් අදහස් වෙනවා. එහෙමනම් මෙම නිර්වචනය, මෙම අර්ථකථනය ඔබට පහසුවෙන් මතක තබා ගත හැකි වෙතැයි මා අදහස් කරනවා. තොරතුරු පද්ධතියක් මගින් දත්ත තොරතුරු බවට පත්කිරීම තමයි සිද්ධ වෙන්නේ. මෙය ක්‍රියාවලියක් වශයෙන් තමයි සිද්ධ වෙන්නේ. අපි බලමු දත්ත තොරතුරු බවට පත්කිරීමේ උපාංග මොනවද කියලා. එක් උපාංගයක් තමයි ආදානය, ඉන්පුට්. තොරතුරු පද්ධතිය සඳහා අවශ්‍ය දත්ත එකතු කිරීම තමයි ආදානය යනුවෙන් අදහස් කරන්නේ. එනම් තොරතුරු පද්ධතියට දත්ත ඇතුළත් කරගන්නවා යන්නේ. එවැගේම සැකසීම, එකතු කරන ලද දත්ත තොරතුරක් බවට පත්කිරීමේ ක්‍රියාවලිය තමයි සැකසීම කියලා අපි කියන්නේ. ප්‍රතිදානය, අවුට්පුට්. දත්ත සැකසුම් ක්‍රියාවලිය මගින් සකසන ලද තොරතුරු අවශ්‍ය අදාළ පාර්ශ්වයන්ට ලබා දීම ප්‍රතිදානය, එහෙම නැත්නම් පිටවුම වශයෙන් සලකන්න පුළුවන්. තවත් උපාංගයක් තමයි ගබඩා කිරීම, ස්ටෝරින්. පද්ධතිය ජනිත කළ තොරතුරු පසුව ප්‍රයෝජනට ගැනීම සඳහා ආරක්ෂිතව ගබඩා කර තබා ගැනීම. මක් නිසාද? තොරතුරු බිහි කළ සැනින් ප්‍රයෝජනට ගන්නත් පුළුවන්. ඒ වගේම අනාගත ප්‍රයෝජනය සඳහා ඒවා අපට රැස් කර තබා ගැනීමත් අවශ්‍ය විය හැකි. එම නිසා එම තොරතුරු ගබඩා කර තබා ගැනීමත් තොරතුරු බවට පත්කිරීමේ උපාංගයක් වශයෙන් සලකන්නට පුළුවන්. ප්‍රතිපෝෂණය, ෆීඩ්බැක්. අදාළ පාර්ශ්වයන්ට ප්‍රතිදාන යොමු කිරීම මගින් ආදාන ඇගීම හෝ අදහස් විමසීම හෝ තමයි ප්‍රතිපෝෂණය යනුවෙන් අපි අදහස් කරන්නේ. එහෙමනම් මෙම උපාංග පහ දත්ත තොරතුරු බවට පත්කිරීමේ උපාංග වශයෙන් මතක තබා ගන්න. ඉහත සාකච්ඡා කළ එම උපාංග මෙන්න මේ විදිහේ සටහනකින් අපට ඉදිරිපත් කරන්න පුළුවන්. අපට දැන් මෙහි පෙනෙනවා මෙහි ව්‍යාපාරයේ බාහිර පාර්ශ්වයන් ඉන්නවා. ඒ වගේම මේ ආයතනය කියලා අපි හිතුවොත් එහි තොරතුරු පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. මේ දත්ත අපි ආදානය කරනවා දත්ත සකස් කිරීමේ ක්‍රියාවලියට. එහිදී අපි මතක් කරගමු දත්ත සකස් කිරීමේ ක්‍රියාවලියේ කාර්යයන්: වර්ග කිරීම, තේරීම, ගණනය කිරීම හා සාරාංශ කිරීම. මෙන් ලැබෙන්නේ ප්‍රතිදානයක්. එම ප්‍රතිදානය අපිට ගබඩා කරන්නත් පුළුවන්. එම නැත්නම් ඒවා නැවත නිවැරදි කිරීම හෝ ප්‍රතිපෝෂණය සඳහා භාජනය කරන්නත් පුළුවන්. එවිට නිවැරදි කිරීමක් හෝ යම් ප්‍රතිපෝෂණයක් අවශ්‍ය වන්නේ නම් නැවත ආදාන ක්‍රියාවලියට ගිහින් මේ සමස්තය ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඊළඟට මේ ගබඩා කරගන්නා තොරතුරු මේ අවට ඉන්න පාර්ශව තමයි පාවිච්චි කරගන්නේ. මෙහිදී මා බාහිර පාර්ශව වශයෙන් හැඳින්වුවට ව්‍යාපාරයේ අභ්‍යන්තර පාර්ශවයේ අයිතිකරුවෝ කොටස් හිමි වෙන දී අයත් මෙම තොරතුරු පාවිච්චි කරගන්නවා. හොඳයි. එහෙනම් අපි බලමු පරිගණක ගත කරන ලද තොරතුරු පද්ධතියක සඳහන් උපාංග. එකක් තමයි දෘඩාංග, හાર્ඩ්වෙයාර්. තොරතුරු පද්ධතියක පවතින සියලුම භෞතික කොටස් තමයි දෘඩාංග වශයෙන් අපි හඳුන්වන්නේ. ඔබට ඒව පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. යතුරු පුවරුව, මොනිටරය, මුද්‍රණ යන්ත්‍ර, මධ්‍යම සැකසුම් ඒකක යන ආදී භෞතික කොටස්. තොරතුරු පද්ධතියක තව තවත් භෞතික කොටස් තිබිය හැකි.
එවගේම මෘදුකාංග ඉතා වැදගත් උපාංගයක් දත්ත සැකසීම සඳහා වන පරිගණක වැඩසටහන් තමයි අපි මෘදුකාංග වශයෙන් හඳුන්වන්නේ මේවත් ප්‍රධාන වර්ග දෙකකින් දැකිය හැකි එකක් තමයි පද්ධති මෘදුකාංග සිස්ටම් සොෆ්ට්වෙයාර් එනම් පරිගණක පද්ධතිය මූලික වශයෙන් ක්‍රියාවට නගන්න අවශ්‍ය කරන මෘදුකාංග Windows, MS DOS, Ubuntu, යනාදී system software එහෙම නැත්නම් පද්ධති මෘදුකාංග. ඊළඟ කොටස තමයි ප්‍රායෝගික මෘදුකාංග එහෙම නැත්නම් යෙදුම් මෘදුකාංග එහෙමත් නැත්නම් භාවිත මෘදුකාංග. ඉංග්‍රීසියෙන් අපි කියනවා application software. ප්‍රයෝජනවත් පොදු කාර්යයන් ඉදිරිපත් කිරීම සඳහා පරිගණකයට ඇතුළත් කරලා තිබෙන එම නැත්නම් ඒ සඳහා විශේෂයෙන් සකස් කරලා තිබෙන මෘදුකාංග තමයි අපි හඳුන්වන්නේ මේ භාවිත මෘදුකාංග හැටියට. උදාහරණ හැටියට MS Word, MS Excel යනාදී Office පැකේජ් එක තුල තිබෙන උපාංග සහ වෙනත් උපාංග සැලකිල්ලට ගත හැකි. එහෙනම් තවත් උපාංගයක් තමයි ජීවාංග. තොරතුරු පද්ධතිය භාවිතා කරන්න හෙවත් පරිශීලකයෝ තමයි අපි ජීවාංග යනුවෙන් හඳුන්වන්නේ. දසුන් වශයෙන් පරිගණක ඉංජිනේරුවරු, පරිගණක වැඩසටහන්කරුවෝ, දත්ත සැකසුම්කරුවෝ යනාදී අය සඳහන් කළ හැකි. ඒ වගේම තොරතුරු පද්ධතියක බාහිරින් ඉඳගෙන තොරතුරු පාවිච්චි කරන අයත් ජීවාංග වශයෙන් සැලකිය හැකි. වර්තමානයේ බැංකු වල තිබෙන මේ ATM යන්ත්‍ර හරහා සිද්ධ වන ගනුදෙනු ක්‍රියාවලියේදී ATM කාඩ් එකක් භාවිතා කරලා ගනුදෙනු කරන ගනුදෙනුකරුවෙක් එම බැංකු තොරතුරු පද්ධතියේ ජීවාංගයක් ලෙස අපට සලකන්න පුළුවන්. ඊළඟට දත්ත තොරතුරු පද්ධතියට ලබා දෙන මූලික කරුණු හා සංඛ්‍යා තමයි මින් අදහස් කරන්නේ. එවිට පරිගණකගත තොරතුරු පද්ධතියක උපාංගයක් වශයෙන් අපට දත්ත හඳුන ගන්න පුළුවන්. ක්‍රියාපටිපාට තොරතුරු පද්ධතියේ කාර්ය හා උපාංග පාලනය කිරීම සඳහා ස්ථාපිත කර ඇති සම්මුති එහෙම නැත්නම් නීති රීති හා ප්‍රතිපත්ති ක්‍රියාපටිපාට යනුවෙන් හැඳින්විය හැකි. තොරතුරු පද්ධතියක් ක්‍රියාත්මක වන විට මෙම ක්‍රියාපටිපාට ඉතා වැදගත් මක්නිසාද එහි විධිමත් භාවය පවත්වා ගැනීම උදෙසා. ස්ථිරාංග firmware උපාංග තුල ඇති චිප්ස් කියලා අපි කියන්නේ එම චිප්ස් තුල ස්ථිර ලෙස ගබඩා කර ඇති පරිගණක වැඩසටහන් තමයි ස්ථිරාංග ලෙස හඳුන්වන්නේ. මේවා පරිගණකට සැපයෙන මූලික විද්‍යුතය නොමැතිවවත් අඛණ්ඩව පවතිනවා. උදාහරණ හැටියට මයික්‍රෝචිප් IC වැනි උපාංග දැක්විය හැකි. එමනම් අපි දැන් බලමු තොරතුරු පද්ධතියක අවශ්‍යතාව හා වැදගත්කම කළමනාකාරීත්වයට අදාළ තීරණ ගැනීම සඳහා. මෙම කරුණ තමයි තොරතුරු වලින් අපි ලබා ගන්න ප්‍රධාන ප්‍රයෝජනය. තොරතුරු පද්ධතියක් අපිට කළමනාකාරීත්ව තීරණ ගැනීම සඳහා අදාළ කරගන්න පුළුවන්. ඒ වගේම සංවිධානයේ පරමාර්ථ හා අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා තොරතුරු පද්ධතියක් භාවිත කරන්න පුළුවන්. ව්‍යාපාරයේ දෛනික කාර්ය සාර්ථකව හා නිවැරදිව ඉටුකර ගන්න තොරතුරු පද්ධතිය අවශ්‍යයි. ව්‍යාපාරට ලැබෙන දෛනික තොරතුරු ක්ෂණික තොරතුරු අනුව තමයි ව්‍යාපාරයේ ඇතැම් වෙලාවට තමන්ගේ ගමන් මඟ හැඩගස්වා ගන්නේ. ඒ නිසා දෛනික කාර්ය සාර්ථකව වගේම නිවැරදිව ඉටුකර ගන්නත් තොරතුරු පද්ධතියක් අවශ්‍ය වෙනවා. ආයතනයේ ඵලදායීතාව ඉහළ නංවා ගැනීම සඳහා ඕනෑම ආයතනයක් කැමති තමන්ගේ ආයතනයේ ඵලදායීතාව ඉහළ නංවන්න ඒ සඳහා අපට තොරතුරු පද්ධතියක් ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. සම්පත් නාස්තිය අවම කරලීම සඳහා ව්‍යාපාරවල විවිධ සම්පත් පාවිච්චි කරනවා. එහිදී සම්පත් ලබාගත යුතු වෙලාව, ලබාගත යුතු ප්‍රමාණය, කුමන සම්පත් කුමන කාර්යයක් සඳහා භාවිතා කළ යුතුද යන්න තීරණය වෙන්නේ අපසතු තොරතුරු පද්ධතියයි. හොඳ තොරතුරු පද්ධතියක් අපට තිබුණොත් සම්පත් නාස්තියකින් තොරව භාවිතා කරන්න පුළුවන්. මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යාම සඳහා
ආයතනයක මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන ගියොත් තමයි මේ ආයතනයට බෙලඳපොළේ දිගින් දිගටම පවතින්නට හැකි වෙන්නේ. එමනම් තොරතුරු පද්ධති පාවිච්චි කරගන්නවා අපි බෙලඳපොළේ තොරතුරු ලබාගෙන කුමන වේලාවකට මෙහෙයුම් කටයුතු කළ යුතුද කුමන ප්‍රමාණයෙන් මෙහෙයුම් කටයුතු කළ යුතුද යන ආදී වශයෙන්. එම නිසා අපිට මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්න තොරතුරු පද්ධතියක් වැදගත් වෙනවා. වැරදි අවම කර ගැනීම හා ගබඩා ඉඩකඩ අවම කර ගැනීම සඳහා මෙහිදී ක්‍රියාවන්හි නිවැරදි භාවය පාත් ගන්නවා කියන එකත් තොරතුරු ගබඩා කරගන්න අවශ්‍ය ඉඩකඩ අඩු කරගන්නවා කියන එකත් තමයි මෙම කරුණෙන් අදහස් කරන්නේ. හොඳ තොරතුරු පද්ධතියක් අප සතුව තිබෙනවා නම් ආයතනික ක්‍රියාවලියේ වැරදි අවම කරගන්නා වගේම තොරතුරු ගබඩා කරගන්න අවශ්‍ය ඉඩත් අඩුවීමෙන් අපට පිරිවැය අඩු කරගන්නත් පුළුවන්. හොඳයි, එහෙමනම් අපි බලමු පළදාය තොරතුරු පද්ධතියක් මගින් ඉටු කර ගැනීමට අපේක්ෂිත කාර්යභාරය කුමක්ද කියලා. අදාළ පාර්ශ්වයන්ට නිවැරදිව තොරතුරු සන්නිවේදනය කරන්න පුළුවන්. මෙහිදී අදාළ පාර්ශ්වයන් වශයෙන් අදහස් කරන්නේ ව්‍යාපාර ඇල්මැති පාර්ශ්වයන්. එම පාර්ශ්වයන් වෙත නිවැරදිව තොරතුරු සන්නිවේදනය කළ හැකි. ඒ වගේම නිෂ්පාදිතවල ගුණත්වය ඉහළ නංවා ගැනීමට සහාය වෙනවා තොරතුරු පද්ධති. ආයතනයේ පිරිවැය අවම කර ගැනීම සඳහා තොරතුරු පද්ධති අපට සහාය කරගන්න පුළුවන්. තරඟකාරීත්වයට සාර්ථකව මුහුණ දීමේ වාතාවරණයක් සැලසීම. ඉන් අදහස් කරන්නේ පවත්නා තරඟකාරීත්වයට මුහුණ දීම සඳහා අප කුමන ආකාරයේ තීරණ කුමන අවස්ථාවකදී ගත යුතුද යන්න තීරණය කර ගැනීමයි. කළමනාකරණ කාර්යන්හි සාර්ථක භාවය තහවුරු කිරීම. කළමනාකරුවන් කරනු ලබන කාර්යන්වලට තොරතුරු පද්ධති උපයෝගී කර ගැනීමෙන් එම කාර්යන් සාර්ථකව ඉටු කරගන්න පුළුවන්. ඒ වගේම අවශ්‍ය කවර හෝ අවස්ථාවකදී අවශ්‍ය පාර්ශ්වයන්ට අදාළ තොරතුරු ලබා දීම. එහෙමනම් මෙන්න මෙම කාර්යභාරය අපට තොරතුරු පද්ධතියකින් අලදායි තොරතුරු පද්ධතියකින් ඉටු කරගන්නට පුළුවන්. හොඳයි, එහෙමනම් අද මම මෙම දේශනය තුළින් 17 නිපුණතාවට අදාළ පළවෙනි සහ දෙවෙනි නිපුණතා මට්ටම් සාකච්ඡා කළා. ඉදිරි දේශනවලින් ඉතිරි නිපුණතා මට්ටම් සාකච්ඡා කිරීමටයි බලාපොරොත්තු වන්නේ. එසේනම් ඔබට ස්තුතියි. සුබ දවසක්.